හරි දැන් අපි බලන්න යන්නේ 2017 දෛශික කෙටි ප්‍රශ්නය. කණිත කියලා තියෙනවා සුපුරුදු අංකණයෙන් ඍණ ආයතන 2J හා 2 ඇල්ෆා ආයතන ඇල්ෆා J යන පිළිරින් O අචල මූලයකට අනුපාතයෙන් A හා B ලක්ෂ දෙකක පිහිටුන් දශකයයි ගණිමු. ඒතර O අචල මූලයකට අනුපාතයෙන් A හා B ලක්ෂ වලනේ. එහෙනම් අපිට OA දශකයයි OB දශකයයි මේ දිර ලියා ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ මොකද්ද කියන්නේ? මෙහි ඇල්ෆා කියන්නේ ධනනියතයක්ලු, ශල බිඳුවයිලු, අදිශ ගුණිතය භාවිතයෙන් AOB පයි බෙදීම දෙක බව පෙන්වන්නලු. ගණ හදන ක්‍රමෙත් කියන අදිශ ගුණිතය භාවිතයෙන් මොකක්ද පෙන්වන්න කියන්නේ? AOB පයි බෙදීම දෙකයිලු. ඒ කියන්නේ A කියලා ලක්ෂයක් තියනවලු, තව B කියලා ලක්ෂයක් තියනවලු. A දෙකට මෙන්න මෙතන O ඉඳන් ඇඳම මෙන්න මේ දෙන්න මොනව වෙනවා කියලාද කියන්න ඕනේ? ලම්බයි කියලා කියන්නයි ඕනේ. එහෙනම් මොකද්ද කරන්න තියෙන්නේ? ආයෙත් අපි කලින් වීඩියෝකදී කතා කරා මොකද්ද මේ ලම්බ දෛශික දෙකක් කියලා පෙන්වන්නයි තියෙන්නේ. ලම්බ දෛශික දෙකක් නම් අනිවාර්යෙන් මොකද වෙන්න ඕනේ? තිත් ගුණිතයේ බිඳුවක් වෙන්න ඕනේ. එහෙනම් අපි මේ OA කියන දෛශිකයයි OB කියන දෛශිකයයි ඒ අරගෙන එදෙනක තිත් ගුණිතය ආරම්භ කරන බිඳුවක් වෙනවද නැද්ද කියලා. හරි. එහෙනම් අපි OA තිත OB සලකමු. OA තිත OB. එතකොට මොකද වෙන්නේ? OA කියන්නේ ඍණ I ධන 2J තිත OB කියන්නේ 2 ඇල්ෆා I ධන ඇල්ෆා J. මොකද වෙන්නේ මේකෙදිත්? අර අපි කලින් වීඩියෝ එකේ කතා කරා වගේම තමයි. අයිතිත අයි පද සහ ජේජද ජේ පද විතරයි එන්නේ. අනිත් පද බිඳුව වෙනවා. ඒතකොට අයිතිත අයි පද ගුණනා මොකද වෙන්නේ? මෙතන ඍණ එකක් තියෙනවා, 2 ඇල්ෆා තියෙනවා. ඍණ එක වතාවක් 2 ඇල්ෆා, ඍණ 2 ඇල්ෆා. ජේජද ජේ පද වලින් 2 වතාවක් ඇල්ෆා, ධන 2 ඇල්ෆා. ඒතකොට ඍණ 2 ඇල්ෆා, ධන 2 ඇල්ෆා එකතු වුනාම උත්තරේ බිඳුවයි. ඒතකොට මෙහෙම වෙන්න එක හේතුවක් මොකද්ද? ඇල්ෆා විශාලයි බිඳුවයි වීම. මොකද ඇල්ෆා බිඳුව උනත් මේක බිඳුව වෙන්න පුළුවන්නේ. ප්‍රගාණිත කියලා දෙනවා ඇල්ෆා කියන්නේ බිඳුවට වඩා විශාලයි කියලා. එහෙනම් මොකද උනේ? අපිට මේ හොයාගත්ත මෙන්න මේ දෛශික දෙක එදෙනක තිත් ගුණිතයේ බිඳුවක් වුණා. එහෙනම් අපිට මොකද්ද කියන්න පුළුවන්? කෙලින්ම අපිට කියන්න පුළුවන් එම නිසා AOB කෝණය පයි බෙදීම දෙකක් වේ. ගුණිතේ බිඳුව හින්දා අපිට කියන්න පුළුවන් එදෙනක අතර කෝණය අනිවාර්යයෙන්ම පයි බෙදීම දෙකයි කියලා. හරි. එතකොට මොකද කියන්නේ ඊට පස්සේ? C අනු OACB ඍජු කෝණාශ්‍රයක් වන පරිදි වූ ලක්ෂයයි ගනිමු. OC දෛශික වයක්ෂයේ දිගේ පිහිටයි නම් ඇල්ෆා ගැගේ හොයගන්නයි කියන්නේ. කොහොමද කියන්නේ? OACB ඍජු කෝණාශ්‍රයක්ලු. OACB ඍජු කෝණාශ්‍රය. මෙහෙම තියනවා කියලායි කියන්නේ. එතකොට මේකේ OC දෛශිකේ වයක්ෂයේ දිගේලු පිහිටන්නේ. ඒ කියන්නේ අපි දන්නවනේ මේ IJ තියෙන්නේ අර අපේ XY තලයේ උඩමනේ තියෙන්නේ. X අක්ෂය කියලා මේක ගත්තොත්, Y අක්ෂය කියලා ගත්තොත් මේ පැත්තට තමයි ඔය I තියෙන්නේ. I දෛශික තියෙන්නේ. මේ පැත්තට තමයි J දෛශික තියෙන්නේ. ඒත් අපිට කියන්න මොකද්ද? OC කියන දෛශිකේ තියෙන්නේ මේ Y අක්ෂයේ දිගේලු. ඒ කියන්නේ මොකද්ද වෙන්න ඕනේ? මෙයාගේ Y අක්ෂයේ දිගේ පිහිටන දෛශික හැම වෙලෙම මොකද වෙන්නේ? එයාලගේ මේ I ගේ සංගුණකයේ බිඳුවක් වෙන්න ඕනේ. ඒ කියන්නේ අයි සම්රචකයක් නැති වෙන්නයි ඕනේ. මේකට මේකේ දිගේ තියෙන ඒවා. එහෙනම් අපිට මොකද්ද කරන්න වෙන්නේ? අපි මේ OC දෛශිකේ හොයාගනිමු. OC දෛශිකේ හොයාගෙන අපි බලමු මොකද්ද අපිට කරන්න පුළුවන් කියලා. ඒතර OC දෛශිකේ ලියන්න පුළුවන් කොහොමද? මේ කියන දෛශිකේ ලියන්න පුළුවන් OA ධන AC විදියට. අපි දෛශික ආකලණයෙන් ඒක දන්නවා. ඒතර OA ධන AC. ඒතර OA හැම වෙනවා. මෙතනදී AC කියන්නේ කවුද? AC කියන්නේ OB-ම තමයි. අයියේ. මේක ඍජු කෝණාශ්‍රයක්නේ. ඒතර පාද දිගින් සමානයි, පාද සමාන්තරයි. AC තියෙන උඩට OB තියෙන උඩට. ඒතර දෛශික සමාන වෙන්න ඕනේ කරුණු තුනම හරියනවා. මොකක්ද? විශාලත්වයෙන් සමානයි, සමාන්තරයි, අභිදිශා සමානයි. එහෙනම් AC වෙනුවට මට ලියන්න පුළුවන් OB. ඒතර මම OA-ට ආදේශ කරගත්තා, OB-ට ආදේශ කරගත්තා කලින් විදියටම. ඒතර මම මේක සුට්ටක් එකතු කරොත් කොහොමද වෙන්න ඕනේ? I තියෙන මේ එකතු වුණාම මෙතන ඍණ 1යි මෙතන 2 ඇල්ෆා. ඒතර 2 ඇල්ෆා ඍණ 1. I J තියෙනවා 2 ධන ඇල්ෆා. ඔන්න අපි OC දෛශිකේ හොයාගත්තා. එතකොට අපිට කිව්වේ මොකද්ද? මේ OC කියන දෛශිකය Y අක්ෂයේ දිගේ තියෙනවා කියලායි කියන්නේ. එතකොට Y අක්ෂයේ දිගේ තියෙනවා නම් අනිවාර්යෙන් මොකද වෙන්නේ? අපි ඉස්සෙල්ලත් කතා කරා මෙන්න මේ කියන Y I ගේ සංරචකය.
අයි කියන සංරචකයේ බින්දුවක් වෙන්න ඕනේ. එහෙනම් අපිට කියන්න පුළුවන් ඕසි කියන කෙනා වයි අක්ෂයේ දිගේ පිහිටනවා නම් මෙන්න මේ කියන කෑල්ල බින්දුවක් වෙන්න ඕනේ. ඊට මේක සුළු කරාම අපිට උත්තරයක් එනවා. ඇල්ෆා කියන්නේ භාගයක් කියලා. ඊට මෙතනදී පටලගන්න එපා මේ රූපේ ඕසි සිරස් නෑනේ කියලා. අපි මේක අඳගන්නේ සාධාරණ අපේ රූපෙට අර අයිජේ තියෙන විදිය ගැන හිතන්නේ නැතුව. ඒතර සාධාරණ අපිට OC කෙනෙක් කෙනා වාගතර පස්සේ ගණි පස්සෙනේ කිව්වේ OC කෙනෙක් කෙනා වයි අක්ෂයක දී පිටනවා කියලා. ඒතර මේක අඳින එක මේක මේ හරියටම තියනවා කියන එක බලාපොරොත්තු වෙන්නේ නැහැ කොහොමත් ගන්න හදද්දී. මම හිතනවා ඔයාලට පැහැදිලි වෙන්නේ නැති. මේ කියන කොටස මොකක්ද? වයි අක්ෂයේ දිගේ පිටනවා නම් අයිගේ සංරචකය බිඳුවක් වෙන්න ඕනේ. ඒතර අපිට එහෙම වුණාම ඇල්ෆාට යලදී ඇල්ෆාගේ වාගත අපි භාගයයි කියලා. මෙතනින් ඒ ගාන ඉවර වෙනවා. තවත් ගානකින් හම්බෙමු. Thank you.